Covid asaldin bahula vashin vartaviman samaga kumuk kete polis vasame niraviya gramanladari vasama ha vellava polis vasame nikadaluputa gramanladari vasama ada udasana 7 sita kriyaatmaka wana paridi hudakala keruna esema pavatina avadahanam sahagata tattvayat samaga ee madhyama ratriye sita kuliyapitiya polis bala pradeshaya hudakala kirimata katiyutu kala babai yudha hamudapati general shavendra silva mahata prakash kale covid avadahanam sahagata tattve hamuye kurunayagala district ganevatta ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් තිත්තවැල් ගාල ග්‍රාමනිලධාරි වසම මීට පෙර හුදකලා කෙරුණා. ඒ අනුව ගණේවත්ත ප්‍රදේශයෙන් මේවර විට තහවුරු වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 183ක් බවයි ගණේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නාරද රණසිංහ මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. මේ අතර ත්‍රිකුණාමලයේ චීනවරාය දමිළ මහාවිද්‍යාලයේ ගුරුවරියකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ පාසල තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශය කටයුතු කර ඇති අතර එම පාසලේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 11 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. කන්තලේ රාජ්‍ය බැංකු ශාඛාවක කළමනාකාරවරයාට හා එහි සේවයේ නියුතු සේවකීන් සිව් දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. එසේම කන්තලේ නගරයේ තවත් පුද්ගලින් 5 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළේ. පැවති උත්සව සමයෙන් පසුව දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති අතර මේ වන විට එම ප්‍රදේශයේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 108ක් බව ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. ඒ අනුව ඊයේ සර්වේ පමණක් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ප්‍රමාණය 17. කොවිඩ් 19 රෝගීන් හඳුනා ගැනීමට අපි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ඒ වගේම අපි PCR පරීක්ෂණ සිදු කරනවා. මේ සඳහා රජය විසින් විශාල වියදමක් දරනවා. මේ දිනපතාම සිදු කරන පරීක්ෂණ තමයි අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් අපේ රටේ තියෙන PCR පරීක්ෂණාගාර පරීක්ෂණ සිදු කිරීමට හැකි කසායනාගාරවලත් දිනකට PCR පරීක්ෂණ 15,000 දක්වා සිදු කිරීමට තරම් අවශ්‍ය හැකියාව තියෙනවා. නමුත් ඒ හැකියාව විතරක් නෙවෙයි ඒට විශාල මුදලක් වියදම් වෙනවා. ඒ නිසා අපි මේ PCR පරීක්ෂණ පහුගිය කාලේදී අපි ඒ තරම් විශාල වශයෙන් සිදු කිරීමට අවශ්‍ය වුණේ නැහැ. මොකද රෝගීන් වාර්තා වීමේ අඩුවක් තිබුණ නිසා. ඒ විදිහට අපේ රටේ මේ විදේශයට ගලාගෙන යන විදේශ විනිමය ධනය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. අත්ත වශයෙන්ම නිසි පරිදි කළමනාකරණය කරලා අපි සමාජයේ හැසිරෙනවා නම් මේ රෝගයේ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරීමට තියෙන අවස්ථාවම කරනවා නම් අපේ රටේ අනාගතයට යහපතක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.